ශ්‍රීලංකා අපේ රේගු දෙපාර්තමේන්තුවේ ත්‍යාග අරමුදල කියලා අරමුදලක් තියෙනවා. ඒ ත්‍යාග ලැබෙන්නේ නිලධාරීන්ට වංචනික ව්‍යාපාරිකයන් කරන මූලමය සම්බන්ධ ගැටලු වංචනික ගැටලු සම්බන්ධයෙන් පණවන දඩමුදලක් පැනවීමෙන් පසු ඒ දඩමුදලට කිසියම් ප්‍රතිශතයක් නිලධාරීන්ට ත්‍යාග මුදල් වශයෙන් ලබා දෙනවා. මේ රේගු ආඥාපනතේ 153 වන වගන්තියේ නීත්‍ය පවතින නීත්‍යානුකූල ප්‍රතිපාදන අනුව තමයි මේ රේගු ත්‍යාග මුදල් ගෙවන්නේ. ඒ වගේම රේගු ආඥාපනතේ විවිධ වගන්ති, ඒ කියන්නේ අපි මූලයේ වංචා සම්බන්ධයෙන්, ඒ වගේම විවිධ වංචා සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් ආනයන කරුවන් අපනයන කරුවන් කරන වංචා සම්බන්ධයෙන් රේගුව විමර්ශනයක් කළා. ඊට පස්සේ විධිමත් පරීක්ෂණයක් නිර්ධාරණය විසින් කළා. ඊට පස්සේ දඬන පනවනවා. සමහර අවස්ථාවල භාණ්ඩ රාජසන්තක කරනවා. ඒ වගේම සමහර අවස්ථාවල අපි ඒ දඬන වල සම්බන්ධයෙන් අපි ඒවැ සාධාරණත්වයේ සලකලා ඒ දඬන අඩු කරන අවස්ථාවලුත් තියෙනවා. ඔවුන්ගේ ඒ පැත්තෙන් appeals එහෙම නැත්නම් grievances සරකා බලලා. එතකොට මේ සම්බන්ධයෙන් අපි මුලින්ම ප්‍රකාශ කරන්න ඕනේ අපි දඬන පනවන දඬන කියන්නේ මොකද්ද? ඒකර මේ දඬනය පනවන්නේ ඇයි? ඒ සම්බන්ධයෙන් අපි කිව්වොත් මේ දඬනයක් කියන්නේ ඉස්සලා කිව්වාගේ රේගු වංචාවක් සම්බන්ධයෙන් කරන විධිමත් විමර්ශනයකින් පස්සේ සිදු කරන පරීක්ෂණයකින් ඔවුන් යම් වරදක් සිදු කළා තියෙනවා නම් විවිධ පනත් අනුව බදු වංචා සම්බන්ධයෙන් ඇතුළු ඕනෑම වරදක් රේගු ආඥාපනත අනුව අපිට රේගු දෙපාර්තමේන්තුව විසින් දඬනයක් පනවනවා. එහෙම නැත්නම් අර ඉස්සලා කිව්වාගේ භාණ්ඩ රාජසන්තක කරනවා. එතකොට ඒ රාජසන්තක කරන භාණ්ඩ විකුණලා අපි රජයට මේ මුදල් ලබා දෙනවා. ඊන් කොටසක් නිලධාරීන්ට ත්‍යාග වශයෙන් ලබා දෙනවා. දැන් මේ ත්‍යාග සම්බන්ධයෙන් වසර 2000ක ඉඳලා තියෙන ප්‍රඥප්තියක් තමයි කෞටිල්ලගේ අර්ථ ශාස්ත්‍රය අනුවත් කියන්නේ විමර්ශන පරීක්ෂණ කරන නිලධාරීන්ට ත්‍යාග මුදල් ලබා දිය යුතුයි කියලා. ඒකෙන් තමයි නිලධාරීන් ඒ සම්බන්ධයෙන් උනන්දුවෙන් ඒ කටයුතු කරන්නේ. ඉතින් ඒක සාමාන්‍ය සම්මතයක්ද? අපි පොලිසිය ගත්තත් පොලිසිය දඬන පනවනවා මාර්ග නීති කඩනයට. එතකොට දැන් මෑතකදී ගත්ත ක්‍රියාමාර්ග තමයි මේ දඬන මුදල් ඉතාම වැඩි කළා. ලංකාව වගේ රටක සාමාන්‍යයෙන් නීතියක් ක්‍රියාත්මක නොකළොත් ලංකාවේ මිනිසුන්ගේ විනය ගත්තාම ඒ කට්ටිය නීතිය පැත්තට වෙන නැඹුරුතාවයේ බොහොම අඩුවේ. එතකොට මම හිතන්නේ ඒව පාලනය කරන්න තමයි මේ නීති පනවන්නේ. මේ නීතිවලින් දඩ ගහලා තමයි මේ මිනිස්සුන්ව ඒ නීතියට අනුගත කරන්න කටයුතු කරන්නේ. ඒ වගේ තමයි ඒ නිසා තමයි මේ රේගු ආඥාපනත යටතේ මේ බදු ගෙවන්න ඕන ජනතාව ව්‍යාපාරිකයන්ට ඒක හරි බදු හරියට ගෙවීම උනන්දු කරවන්න, එහෙම නැත්නම් වැරදියට ගෙවන එක නවත්තන්න තමයි මේ දඬන පනවන්නේ.